वाई हर तीर वाई बाग का करने पर मूर्त निष्पाद आर्थिक तीर बाल के पेमान में इधर गंदे पेमाने क्या ने आर्थिक बाल के पेमान मिले में पैड़ी कर पाम मिले मात्रा अभी गंदे मिले मात्र पैड़ी कर पाम अगर हम लोग आर्थिक के मुलु गंदे वाटना ये बात नाम के निष्पाद पी वैली के वाई में पी वैली के लिए में वाई किया नाम के निष्पाद नामिक निष्पाद එනයි නාමික නිෂ්පාදයේ සමානයි ආර්ථිකයේ මුදල විසින් පිටු කරන ගනුදෙනු වටිනා. එතන මුදල් ටික භාවිතා කළේ ඒ නාමික නිෂ්පාදයේ විරදී ගන්න. එතන ආර්ථිකයේ තියෙන සමස්ත මුදල් ප්‍රමාණය ජනතාවගේ අතින් නැත් වුවමනේ ඒ නාමික නිෂ්පාදයේ විරදී ගන්න. ඒ නිසා අපිට මේක E වෙනුවට Y ගන්න පුළුවන්. හරි. හරි. මුදල් ප්‍රමාණවාදී විග්‍රහ කරද්දී මෙන්න විනිමය සමීකරණේ භාවිතා කරලා මේ විනිමය සමීකරණේ ඒ විදිහට අපිට මුදල් ප්‍රමාණවාදී බවට පත් කරගන්න බැහැ. හරි. එතන අපි දන්නවා ළමයි මුදල් ප්‍රමාණවාදී න්‍යාය කියලා අපි කියන්නේ මුදල් ප්‍රමාණවාදී න්‍යාය. එතන න්‍යායක් තුල තියෙන වැදගත් දෙයක් තමයි යම් දෙයක් අපිට කතා කරගන්න අමාරුයි නම් සංකීර්ණයි නම් ඒක සරල කරගන්න. එතන සරල කරගන්න උදා ගන්න කොම වේදේ තමයි උපකල්පන උදා ගන්න. එන අපිට සිද්ධ වෙනවා මුදල් ප්‍රමාණවාදී න්‍යාය විනිමය සමීකරණයේ ආශ්‍රයෙන් ආපෑදි කරද්දී හරි විනිමය සමීකරණයේ යොදාගෙන මුදල් ප්‍රමාණවාදී විග්‍රහ කරද්දී අපිට සිද්ධ වෙනවා උපකල්පන යොදාගන්න. හරි ඒ තමයි අපි විනිමය සමීකරණය තුළ කතා කරන මුදල් සැපයීම මුදු මිල මට්ටමක් අතරේ සම්බන්ධතාවය. එන අපිට උපකල්පනය කරන්න වෙනවා මෙන්න මේ මුදලේ අංශන ප්‍රවේගය විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම ආර්ථිකයේ ගනුදෙනුේ මානවත්ත මුර්ථ නිෂ්පාදිත විනාශ වෙන්නේ නැහැ. මුර්ථ නිෂ්පාදිතේ විනාශ වෙන්නේ නැහැ කියන්නේ දැන්නමත් මේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තියට ලඟා වෙනවා. පූර්ණ සේවා නියුක්තිය ලඟා වෙලා තියෙන නිසා තවද මුර්ථ නිෂ්පාදිත වැඩි කරන්න කියා නැහැ. එහෙනම් මේවා දැනුවත් වෙනවා. හරි. මිල වැඩි වුණොත් දෙක සමාන වෙන්නට දෙපැත්ත බැලන්ස් වෙන මිල වැඩි වුණොත් සසෙ මුදාසෙපියු වැඩි වුණොත් අනිත් පැත්තේ මොකද වෙන්නේ මිල මට්ටම වැඩි වෙනවා එහෙනම් ළමයි මෙන්න මේ විනිමය සමීකරණය භාවිතා කරලා මුදාසෙපියු සහ මිල මට්ටම අතර පවත්නා සම්බන්ධතාව විග්‍රහ කරන්න භාවිතා කරන ක්‍රම වේදිය තමයි අපි කියන්නේ මොකක් කියලා මුදල් ප්‍රමාණවාදී කියන්නේ ඒ සබ්ලි වචනයක් අදාළව මුදල් ප්‍රමාණවාදී කියන්නේ විනිමය සමීකරණයේ යොදා ගැනීම මුදා සැපයීම සහ පොදු මිල මට්ටම අතර පවත්නා සම්බන්ධතාව විග්‍රහ කරන ක්‍රම වේදේ මුදා ප්‍රමාණවාදීයි. එතන මුදා ප්‍රමාණවාදී තුල පෙන්නන තම මේ සංඛ්‍යා දාන මෙතන 100යි මෙතන 100යි එනම් මෙතන 100යි මෙතන 100යි මේ දෙක ස්ථාවරයි මේක වැඩි වෙනවා සෝරි මුදා සැපයීම වැඩි වෙනවා 120ක් එනම් මුදා සැපයීම 120ක් තරම් වැඩි වෙන දෙපැත්ත බැලන්ස් වෙනවා මේකත් වෙන 120ක් ඒ කියන්නේ 120කින් මුදා සැපයීම වැඩි වෙනවා හරි මුදා සැපයීම 120කින් වැඩි වෙද්දී අනිත් පැත්තෙන් අපිට පේනවා පොදු මිල මට්ටම 120කින් වැඩි වෙනවා එහෙනම් මේ සමීකරණය පාදක කරගෙන මුදා ප්‍රමාණවාදී විග්‍රහ කරද්දී අපිට පේනවා නේද මුදා සැපයීම වැඩි වෙන විට ඒ වෙස්සා තියෙනවා මිල පොදු මිල මට්ටම වැඩි වෙනවා එහෙනම් මුදා සැපයීම සහ පොදු මිල මට්ටම අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා හැබැයි සම්බන්ධතාවන සම්බන්ධතාවයක් අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා ඍජු හා සමානුපාතික සම්බන්ධතාවයක් තියෙනවා ඍජු හා සමානුපාතික මේක වෙනස් වෙච්ච යම කියන්නේ මේක වෙනස් නැති ඍජු ඒ වගේ මේ සම්බන්ධතාව සමානුපාතිකයි ඒ වගේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා එහෙනම් මුදා සැපයීම සහ පොදු මිල මට්ටම ඍජු හා සමානුපාතික සම්බන්ධතාව පවතින එනම් මේ සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මුදා සැපයීම 120කින් වැඩි වුණොත් පොදු මිල මට්ටමත් 120කින් වැඩි වෙනවා. පැහැදිලිද? යන්න නෝට් එකට ගන්න. හරි. ඉල්ලු මුද්දමනේ පිළිබඳ මුදල් ප්‍රමාණවාදී විග්‍රහය. ඉල්ලු මුද්දමනේ පිළිබඳ මුදල් ප්‍රමාණවාදී විග්‍රහය. මෙය වැදගත් ගියවුද්දේ තේවල් පේපරේ මුදල් ප්‍රමාණවාදී තිබ්බේ අතිබගේ ඕල්ට මට මතකයි මුදල් ප්‍රමාණවාදී තිබ්බ කොට බල
සත්‍ය ප්‍රකාශයේ කි ඔයිටි කොන ඒක හැඳින්වීම් ටික ඕන ඊට පස්සේ කලන්නතාවයක් කියලා ඕන මේ තුල කතා කරන දේ පුරුණ සත්‍යයක් කියලා අවශ්‍යයි හරි පසු කාලීදී ආර්ථික විද්‍යාඥයන් නොබෙල් යාගලාපී ඇමරිකානු ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මිල්ටන් පිට්මන් විසින් එම විනිමය සමීකරණ පහත පැති වැඩි දියුණු කරලා දී ඒවා කටපාඩම් කරන්න ඕනේ ඔය දෙකෙන් එකක් මත කියන්නේ කවන්න ඇති එයනුව mv = py py ඩොට් වත් y කියන මුර්ථ දර්ජාත්මක ආදාය y ලැක්කා කියන මුර්ථ ඒක මුර්ථ මුර්ථ දර්ජාත්මක ආදාය මින් අදහසන්නේ ආර්ථිකයේ මුදල් ආදායම් සිදු කරන ලබන දඬුවම වටනාකම ආර්ථික මුර්ථ දර්ජාත්මක ආදායමට අනන්‍ය වන බවයි ආර්ථික මුර්ථ නෙමෙයි අත්‍යවශ්‍ය මේක නාමික දර්ජාත්මක ආදාය කියන p වැඩි කිරීම y නාමික දර්ජාත්මක ආදාය ආර්ථික නාමික දර්ජාත්මක ආදායම අනන්‍ය වන බවයි ආර්ථික නාමික දර්ජාත්මක ආදායම අනන්‍ය වන බවයි p වැඩි කිරීම y කියන නාමික දර්ජාත්මක ආදාය හරි විනිමය සමීකරණය මුදල් ප්‍රමාණවාදී න්‍යාය බාර පෙරලා ගැනීමට සඳහා උපකල්පන දෙකක් ප්‍රදාගෙන විනිමය සමීකරණය මුදල් ප්‍රමාණවාදී න්‍යාය බාර පෙරලා ගැනීම සඳහා උපකල්පන දෙකක් යොදාගෙන මොන මේ උපකල්පන දෙක? එක මුදලේ සංසරණ ප්‍රවේගයේ ස්ථාවර බව මුදලේ සංසරණ ප්‍රවේගයේ ස්ථාවර බව මුදලේ සංසරණ ප්‍රවේග ස්ථාවර බව දෙක ආර්ථිකයේ මුර්ථ නිවීම පරිමාව y නොවෙනස් පැවති ආර්ථිකයේ මුර්ථ නිවීම පරිමාව y නොවෙනස් පැවති ආර්ථිකයේ මුර්ථ නිවීම ප්‍රමාණය y නොවෙනස් පැවති ඒ කියන්නේ y නොවෙනස් පවතිනවා කියන්නේ දැන්වත් මෙයා පූර්ණ සේවාවේ ඉතිරිමේ මට්ටම ළඟාලා තියෙන ඉතින් මේ ආර්ථික නිවීම මට්ටම වැඩි කියන හැකියාව නැහැ කියන්නේ එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් තාවදුරට අර y වෙනුවෙන් t අරගෙන ආර්ථික ගනුදෙනු ප්‍රමාණය ස්ථාවරයි ආර්ථිකයේ ගනුදෙනු ප්‍රමාණය ස්ථාවරයි කියලා ගන්න පුළුවන් ඒක පොඩ්ඩක් ඒකත් ගන්න ලියා ගන්න ආර්ථිකයේ ගනුදෙනු ප්‍රමාණය නොවෙනස් පැවති ආර්ථික ගනුදෙනු ප්‍රමාණය t නොවෙනස් පැවති ආර්ථිකයේ ගනුදෙනු ප්‍රමාණය t නොවෙනස් පැවති හරි අය කොට හැදින්වීම් ගියත් බලන්න මුදලේ සංසරණ ප්‍රවේග ස්ථාවරයි සංසාර ප්‍රවේගයේ ආර්ථිකයේ පවත්නා තාක්ෂණය සහ ගෙවුම් ක්‍රමය මහජනතා මුදාශේෂ ළඟ තබා ගැනීම පිළිබඳ ස්ථාර පුරුද්දක්ම තීරණය වේ. මෙම සාධක කෙටි කාලයක් තුළ වෙනස් නොවේ. එම නිසා මුදල් ප්‍රමාණවාදී මුදලේ සංසාර ප්‍රවේග ස්ථාරයේ උපකල්පණය කෙරේ. පූර්ණ මේකයි හයිලයිට් කරගන්න. පූර්ණ සේවා නීතිය ළඟා වූ ආර්ථිකයේ මූර්ත නිෂ්පාදිත ගමන සංඛ්‍යා කෙටි කාලයක වෙනස් කළ නොහැක. එම නිසා මුදල් ප්‍රමාණවාදීදී ගම්මනක සංඛ්‍යා නැත්නම් මූර්ත නිවීම ස්ථාවරයේ උපකල්පණය කෙරේ. ඊයේ උපකල්පණය මත පදනම මුදල් ප්‍රමාණවාදීට අනු විනිමය සමීකරණ පහත පරිදි දෙකක් ආදියා ගන්න. MV = DP MV = TOY දෙකෙන් එකක් ගන්න. PY නැත්නම් T MV = PY එනම් M V ස්ථාවරයි Y ස්ථාවරයි වෙනස් වෙන්නේ මුදාසැපේම සාමින මට්ටම විතරයි නේද මුදාසැපේම සාමින මට්ටමත් ඍජු හා සමානපරි සම්බන්ධය ඒ වගේම වෙන සම්බන්ධය තියෙන්නේ අවුලම සම්බන්ධය ඒ නිසා මේ වචනේ ගැන මුදාල් ප්‍රමාණවාදී කියන්නේ මුදාසැපේම සහ මින මට්ටම අතර පවත් අවුලම සම්බන්ධතාවයයි එම සම්බන්ධතාවය ඍජු හා සමානපරි සම්බන්ධතාවය හරි මුදාසැපේ ස්ථාවර තිබුත් මින මට්ටමත් ස්ථාවර තියෙනවා උදාසපියු දෙගුණුනොත් මින මට්ටමක් දෙගුණ වෙනවා හරි වැඩි කතා නා ආර්ථිකයේ මුදල් අච්චු ගහලා උදාසපියුම වැඩි වීම තුන ඒ වැඩි වෙන දැස් අතර මින මට්ටමක් වැඩි වීමට බාධින වෙනවා ඔහේ පැහැදිලිවා හරි ගණ්ඩිගාව චේති බලය මුද්‍රේ සංසාරණ ප්‍රවේගයේ සහ මූර්ත නිෂ්පාදිත ගඳුන සංඛ්‍යා ස්ථාවර පවතී නම් රටක මුදාත්වකයේ සහ මින මට්ටම අතර ඍජු හා සමානතාව සම්බන්ධතාව පවතින බව මුදල් ප්‍රමාණවාදී න්‍යාය අදහස් වේ උදාහරණ මුදාත්වකයේ දෙගුණුවොත් මින මට්ටම දෙගුණ වේ විතර කොටක් තව දියාගෙන මුදාත්වකයේ ස්ථාවර තිබුණොත් මින මට්ටම ස්ථාවරයි මුදාත්වකයේ ස්ථාවර තිබුණොත් මින මට්ටම ස්ථාවර වෙනසෙන්නේ හරි ඊගා චේතන බලය මුදල් ප්‍රමාණවාදී පිළිබඳ නවාර්ථකතනයේදී මිල්ටන් පිට්මන් පෙන්වා දෙන්නේ මුදා සඳහා ස්ථාවර ඉදුම් සිටියක් පවතින බැවින් අනික් කිසි සාධකයක වෙනසක් සිදු නොවි නාමික මුදාත්වකයේ කිසිදු වැඩිවීමක් සිදු වුවොත් මූර්ත
මුදාසේෂ හා මුර්ථ ජාතික ආදාය ස්ථානානුපාතිකය පවත්වාගෙන යාම සඳහා පොදු මිල මට්ටමේ වැඩිවීම සිදු කරන බවයි මිලිටරි බිඩ්මට් අනුදම්මනයේ සෑම පිටකදීම හා සෑම තැනකදීම මූල්‍යමය ප්‍රපංචයක් වේ මූල්‍යමය ප්‍රපංචයක් වේ ඒ කියන්නේ මුදල් ප්‍රමාණවාදී විග්‍රහය පෙන්වා දෙනවා පෙන්වා දෙනවා ආර්ථික උද්දමනයක් හටගන්න බලපාන ප්‍රධානම හේතුව මුදා සැපීම වැඩිවීමයි අපි මේ සමීකරණ හරහා මම කිව්ව දේ අපෙන් ගන්න මේ mv සමානයි p mv සමානයි py හරි මේක v තලයට ගන්න v සමානයි py මෙදීනේ මතකද උදරයේ සංසාර ප්‍රවේගය සමානයි මිල මට්ටම වැඩි කිරීම මුද නිෂ්පාදිත මෙදීම උදාසක අපි කලින් කතා කරා මේ සංසාර ප්‍රවේගය දෙලෙස් ඒ මුදරයේ සංසාර ප්‍රවේගය මෙන්න මේ වෙනින් සමීකරණයේ ඔස්සේම හොයාගන්න දෙයක් හරි හොයාගන්න ක්‍රම වේදයක් අපි සමීකරණ හදාගත්තේ මේකත් එක්කම ගිහිල්ලා හරි අපි යමු ඉස්සරහා තවදුරටත් අපි ඉස්සරහට ගියොත් අපිට ඊගාව මාත්‍යපා මුදා සැපේ වැඩිවීම අනිවාර්යම උද්දමනකාරී වේ මුදා ප්‍රමාණවාදීන් පෙන්වා දෙනවා මුදා සැපේ වැඩිවීම තම උද්දමනයක් හටගන්න බලපාන ප්‍රධානම සාධක මුදා සැපේ වැඩි වුණොත් ඒ හා සමාන ප්‍රමාණයකින්ම මිල මට්ටමක් වැඩි වෙනවා කියලා මුදා ප්‍රමාණවාදීන් පෙන්වා දෙනවා මුදා සැපේම දෙගුණ වුණොත් මිල මට්ටමක් දෙගුණ වෙනවා එතකොට මේ මුදා සැපේම වැඩිවීම මුදා ප්‍රමාණවාදීන් කියන විදිහට මුදා සැපේම වැඩිවීම සෑම විටම උද්දමනකාරීද මුදා සැපේම වැඩිවීම සෑම විටම උද්දමනකාරීද තමයි මුදා සැපේම වැඩිවීම සෑම විටම උද්දමනකාරී නෑ මුදා සැපේම වැඩිවීම සෑම විටම උද්දමනකාරී නෑ මෙන්න මේ අවස්ථා දෙක තුල හරි මුදා සැපේම වැඩිවීම උද්දමනකාරී නොවෙන එකක් තමයි හරි ආර්ථිකයේ දැන් මුදා සැපේ වැඩි වෙනවා කියන උද්දමනකාරීකත්වයක් එන්නේ කොහොමද? හරි ආර්ථිකයේ උද්දමනකාරී තත්ත්වයක් නිර්මාණය වෙන මුදා සැපේ වැඩි වෙනවා නම් එයි. මුදා සැපේ වැඩි වෙද්දී සමහර ඉලුමිය සමහර ඉලුමියල යාම තුළ සමහර සැපේ වල සාපේ සමහර ඉලුමිය වැඩි නිසා ඉල්ලෙන්නේ නැති උද්දමනයක් නිර්මාණය වෙනවා. හරි මේ කතාව ඉල්ලුම් උද්දමනය පිළිබඳව එතකොට ඉල්ලුමේ දෙන උද්දමනයක් නිර්මාණය වෙයි. හරි මෙහෙම වුණොත් ආර්ථිකයේ මුදා සැපේ වැඩි වෙනවා. ජනතාවගේ අතේ ලැබෙන මුදල් ජනතාව වියදම් කර අතේම තියාගන්නවා. ජනතාව වියදම් කරන්නේ ආර්ථික මුදා සැපේ වැඩි වුණාට ජනතාවට ලැබෙන මුදල් ජනතාව වියදම් කරන්නේ අතේම තියාගන්නවා. තේරුම් ගන්න අපා. එහෙම අතේම තියාගත්තොත් හරිය මුදා සඳහා කියන කැමැත්ත වැඩි වෙලා ළඟ මුදල් මුදල් ඉන්නව සඳහා තියෙන කැමැත්ත වැඩි වෙලා ජනතා මුදල් ළඟම තියා ගන්නා වියදම් එහෙම වියදම් වල ළඟ තියාගත්තොත් සමහර ඉල්ලුම් වැඩි වෙන්නේ සමහර ඉල්ලුම් වැඩි නොවුණොත් උද්දමනයක් හටගන්නේ එහෙනම් මුදා සැපයම වැඩි වෙද්දී උද්දමනයක් හටගන්නවා සමහර ඉල්ලුම් වැඩි වෙයි හැබැයි සමහර ඉල්ලුම් වැඩි නොවුණොත් උද්දමනයක් හටගන්නේ නැහැ අනිත් පැත්තෙන් දෙවෙනි සාධකය මුදා සැපය වැඩි වීම තුළ උද්දමනයක් හටගන්නේ සමහර ඉල්ලුම් සමහර සැපය වඩා වැඩි නිසා ඉතින් මුදා සැපේ වැඩි වෙද්දී සමහර ඉල්ලුම් වැඩි වෙනවා අපිට පුළුවන් නම් ඒ හා සමානව සමහර සැපයවත් වැඩි කරගන්න සමහර සැපයවත් වැඩි කරගන්න උද්දමනයක් හටගන්නේ නැහැ නේද මුදා සැපය වැඩි වෙද්දී උද්දමනයක් හටගන්නවා සමහර සැපය වැඩි නොවෙන්නේ සමහර සැපියු වැඩි නොවෙන්න සමහර සැපියු වැඩි වුණා උද්දමනයක් හටගන්නේ නැහැ එහෙනම් උද්දමනයක් හටගන්නම් මේ කොන්දේස් දෙක මුදා සැපියු වැඩිවීමත් එක්ක සිද්ධ වෙනවා මොකද මුදා සැපියු වැඩිවීමත් එක්ක උද්දමනයක් හටගන්නා මුදා සැපියු වැඩිවීමත් එක්ක ආර්ථිකයේ සමහර ඉඩු වැඩි වෙනවා හරි එතකොට සමහර ඉඩු වැඩිවීම තුලින් ආර්ථික උද්දමනයක් හටගන්නා ඒවත් නැත්තම් මුදා සැපියු වැඩි වෙද්දී සමහර සැපියු නොවෙනස් තියෙනවා ලෝස්තියේදී සමහර ඉල්ලුම් වැඩි වෙලා ආයත ආර්ථිකයේ උද්දමන නිර්මාණය පැදින් ගත් විනිමය සමීකරණය මුදා ප්‍රමාණවාදී න්‍යාය බවට පෙරලා ගැනීම සඳහා උපකල්පන දෙකක් යොදා ගැනීම විනිමය සමීකරණය මුදා ප්‍රමාණවාදී න්‍යාය බවට පෙරලා ගැනීම සඳහා උපකල්පන දෙකක් යොදා ගැනීම එක
मुदले सांसारण पेवेगे बी स्थावर बा 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 हरि पलाय सांसारण आई दो सॉरी मैं मेरा दो कि यहाँ पे तेरे की हरि एक हादार मुदले सांसारण पेवेगे नहीं अपने बड़ा किए भी नहीं लग गया दिवाला तेमिस कर दा मुदा से भी वैरी वाक अनिवार्य मुद्दा में कारी भेजे मुदा के मारो आते आर्थिक विद्या अपने नलुं मुद्दा में सहमित में सास सहमत ना मूल में पिपांच है कि एक मुदा में पिपांच है मुदा ने सा मुदा से भी वैरी को तुले हटाकर ने सांसिद्धि अपने पांच जैकन सांसिद्धि की ये अनु मुदा से भी वैरी मां पिसा मिला मार्ट में दिन सामान पाती वैरी मां पिन्ना दी ये मुदा से भी वैरी मां कुल मुद्दा में अतिमन ना पास ना कंदेश देख सांपूर्ण कर लेती है एक मुदा से भी वैरी मां पागी आयोजन वेद वेड अने दिव्य पारिभोजन सदा तीन
වැඩි වෙනවා. එතකොට ආරිභෝජනේ වැඩි වෙනවා, අනිත් පැත්තෙන් ආයෝජනේ වැඩි වෙනවා, සමහරවිට වැඩි වෙනවා. එතන උත්තරේ 1. පසුව දෙක. මුදල් ප්‍රමාණවාදීන නාමික මුදල් සැපයීමේ 10%ක වැඩි වෙනවා. අපි කියනවා නාමික මුදල් සැපයීමේ 10%කින් වැඩි වුණොත් ඒ හා සමාන ප්‍රමාණයකින්ම පොදු මිල මට්ටම වැඩි වෙනවා කියලා මුදල් ප්‍රමාණවාදී විග්‍රහ කරන උත්තරේ 4. පොදු මිල මට්ටම 10%කින් ඉහළ යනවා නැත්. ඉහළ යනවා නැත්. ඊග බාණීගා ටිකමගේ හරි ඊගයක අපෙන් අහනවා පොඩ සංකීර්ණයි ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා බාණ හරි කියන වාර්ෂික ඇතුළත කිසියම් වල උත්තර වලට 12ක් වුණා උත්තර වල පාදිකයේ උත්තර පාදිකයේ මිල මට්ටමේ ඉහළ යාම 12 එන මිල මට්ටම වැඩි වෙලා තියෙන 12 වුණා ඒව කාල පරිච්ඡේදයට නාමික දරජාතක නාමික දරජාතක නාමික දල ජාතික මත දෙයන් නාමික දරජාතක ආදර කියන්නේ මේක කියන්නේ දෙකක් මොකද නාමික දරජාතික ආදර කියන්නේ නාමික දරජාතික ආදර වර්ධනය නාමික දරජාතික ආදායමේ වර්ධනය ගත්තොත් දෙකක බලපෑමක් එක තමයි වර්ධනය සිද්ධ වෙන්නේ මොකද මේ දෙක එකක් තමයි මූර්ත විශ්වය එකක් මූර්ත විශ්වය නම් මූර්ත විශ්වය කියන්නේ අනිත් එක තමයි මිලම මිලම හත් එන එකක් මූර්ත විශ්වය දෙක මිලම එරඹ වර්ෂයකදී කිසියම් වලට උත්තර අනුපාතය 12ක් වුණා එහෙනම් මිල මට්ටමේ වෙනස් වීම 12ක් වුණා එම කාල පරිච්ඡේදය තුළ නාමික දරජාතික ආදර 14යි. එහෙනම් නාමික ජාතික ආදර 14යි. මූර්ත නිෂ්පායිත සිය දෙකකින් මොනවාද වැඩි වීමක් කියලා. එහෙනම් මේදී මූර්ත නිෂ්පායිතේ වැඩි වෙච්ච නිසාද මිල මට්ටම වැඩි වෙද්දී හරි අනිත් පැත්තෙන් නාමික ජාතික ආදායම 14ක් කියලා තියෙන්නේ මූර්ත නිෂ්පායිතයට. එහෙනම් නාමික ජාතික ආදායම 14ෙන් 12ක් මිල මට්ටම වැඩි වෙච්ච නිසා ඉතුරු දෙක මූර්ත නිෂ්පායිතී වැලියුටිස් එදී තමයි නාමික ජාතික ආදායමේ වර්ධනය පෙන්වන්න කරා නාමික ජාතික ආදායමේ වර්ධනය පෙන්වන්න කරා හරිද එම වර්ෂය තුළ සිදු වෙද්දී ඇත්තේ කුමක්ද නිවර්තිය පෙන්වන්න කරන්නේ පහත දැක්වෙන කවර ප්‍රකාශ දෙකින්ද එහෙනම් උත්තරය අපි නම් මුදාසැපේ සිය දෙකකින් පහළ වෙන්නේ නැහැ මුදාසැපේ සිය දෙකකින් ඉහළ නැගුණේ නැහැ හරි මූර්ත දරජාතික නිෂ්පායිතී හරණකින් කොහොමද දරජාතික ආදායම ඉරගින් තියෙනවා නිෂ්පායිතී ඉරගින් තියෙන උත්තරේ ඒක තමයි ඊට පස්සේ ප්‍රශ්නයක පහ යම් දිනකට ආර්ථිකය පූර්ණ සේවා නීති මට්ටමේ පවතින විට කෙටි කාලෙදි ඉල්ලුමින් නැද උද්දමනයක් ඇති කිනට වඩාත් හේතු එක්කේ පහත ඒ වතරින් කුමක්ද වෙන පූර්ණ සේවා නීති මට්ටමේ නම් ඉන්නේ උද්දමනයක් හදාගන්න ඉල්ලුම ඉහළ යාමක එනම් මේවන සමහර ඉල්ලුම ඉහළ යන බලපාන සාධක එනම් මොකක් සමහර ඉල්ලුම ඉහළ යන බලපාන සාධක මූර්ත මුලින් උපදී පහල යාවා සමහරින්ම වැඩි කරනවා එන උත්තරේ 3 හරි කලුතෝ එහා සමාන ප්‍රශ්නයක් අපි කළා මුලම කරපස්සේ හයි තෝරාගත් ආර්ථික විචලන කීපයක් පහක් කීපයක් දාර්ශනික වශයෙන් පහත සඳහා වදු පෙන්නු කරා තෝරාගත් ආර්ථික විචලන කීපයක් දාර්ශනික වශයෙන් පහත සඳහා වදු පෙන්නු කරා MVPE කාලය වශයෙන් දින කියලා 100 දින දෙකේ 15 වර්ෂය දෙවෙනි වර්ෂ වල දෙනවා එහෙනම් MV සමානයි PE අපේ ගණන ආයි ප්‍රශ්නේ නැහැ ප්‍රශ්නේ අතන ඉස්තර මොකක්ද කියලා අහන්න හරි ප්‍රශ්නේ අහන ඉස්තර මේ ඉස්තර වාගන්න පුළුවන්වා M සමාන 120යි V සමානයි 100යි හරි මිල මට්ටම අපි දන්නේ X ඉස්තර මේක 80යි සුළු කරලා ගන්න දොළොස්දා වෙදෙනවා 80යි x බින්දුවේ බින්දුවේ 4 වැඩි 1යි 4 වැඩි 3යි උත්තරයම x සමානයි 105 හතර වැඩි 105 105 ඊට පස්සේ පස්සට හතර ගන්න පස්සට හතර හයි අපේ මොනවා එක්තරා ආර්ථිකයක වර්ෂයක් තුළ මුළු නිවීම සිර දෙකකින් මුළුමනින්ම 100ට 2 කි. මුදාතුගේ සිර 5කින් ඉහළ යටේ සලකන. මුදාතුගේ සිර 5කින්ද ඉහළ යටේ සලකන.
මුදලේ සංසාරමය වේගින වෙනස්ව පවතින්නේ නම් මෙම තත්ත්වයේ යටතේ මිල මට්ටම හා නිවේමේ නාමික වටිනා මාස වශයෙන් කොතරම් ප්‍රමාණකින් ඉහළ යයිද එක්තරා ආර්ථිකයක් වර්ෂයක් තුළ මුළු නිවේ හරි මුළු නිවේම කොච්චර ප්‍රමාණය වැඩිලා සිර දෙකකින් වැඩි වෙනවා මුළු නිවේම සිර දෙකකින් වැඩි වෙයි හරි අනිත් පැත්තෙන් අපිට දෙනවා මුදල්වගේ මුදල්වගේ එම් සිර පහකින් වැඩි වෙනවා සිර පහකින් වැඩි වෙනවා अभी මුදාසපයෙන් වැඩි වෙද්දී ඊට සමානුපාතිකව මිල මට්ටම වැඩි වෙනවා. එහෙනම් මුදාසපයෙන් 100ට 5කින් වැඩි වුණොත් මිල මට්ටම 105කින් වැඩි වෙනවා. හැබැයි මේ උපකල්පනේ මුද්‍ර නිෂ්පාදිත වෙනස් නොවේ. නමුත් වර්ණනා මේක මුද්‍ර නිෂ්පාදිත වෙනවා වැඩි වීමක් වඩා. එහෙනම් මුද්‍ර නිෂ්පාදිත වැඩි වුණොත් හරි අපි ගන්නවානේ මුදල් ප්‍රමාණවාදිය තුල උද්දමනයක් හට ගන්න නම් මුර්ථ නිෂ්පාදිත වැඩි නොවෙන්න. නමුත් මේක මුර්ථ නිෂ්පාදිත මොන වෙලා වැඩි වෙන. හැබැයි වැඩි වෙලා තියෙන්නේ මුදාසපේ වැඩි වෙච්ච වේගය වඩා අඩුකමයි. එහෙනම් මුදාසපේ 100ට 3කින් වැඩි වෙද්දී මුදාසපේ 100ට 3කින් වැඩි වෙද්දී සමහර illu වැඩි sorry 105කින් වැඩි. මුදාසපේ 105කින් වැඩි වෙද්දී සමහර illu වැඩි වෙනවා 105කින්. සමහර illu වැඩි වෙනවා 105කින්. හැබැයි මේ වැඩි වෙන 105 මූර්ත නිෂ්පාදිතයේ 102කින් වැඩි කරලා එන සමහර සැපේ වැඩි වෙන 102 වැඩි කරලා සමස්තයක් විතර සමහර ඉල්ලුවේ වැඩි වෙච්ච ප්‍රමාණය සමස්තයක් විතර සමහර ඉල්ලුවේ වැඩි වෙච්ච ප්‍රමාණය 103ක් වාරක් වැඩි කරලා මේකේ සමහර ඉල්ලුම 105කින් වැඩි වෙනවා ඒ කොහෙන් 102ක් සපුරන්න හැකියාව ලැබෙනවා අතන 103ක් සපුරන්න හැකියාව ලැබෙන්නේ නම් සමහර ඉල්ලුම සමහර සැපේ වඩා වැඩි වෙන අනුපාතයේ 103යි. එහෙනම් 103කින් සමහර ඉල්ලුම වැඩි වෙන නිසා මිල මට්ටමක් වැඩි වෙන්න ඕන 103. එහෙනම් මිල මට්ටමේ වැඩි වෙච්ච ප්‍රමාණය 103යි. එහෙනම් මිල මට්ටමේ වැඩි වෙච්ච ප්‍රමාණය 103. බලන්න උත්තරේ. මිල මට්ටම 103 කියන්නේ උත්තර දෙනවා කියන්නේ 2. ඊට පස්සේ මුනිමේවේ නාමික අගිනිය. මුනිමේ නාමික අගිනිය එන අපි දන්නවා මුනිමේවේ නාමිකාගේ හැදෙන්නේ කැල්ගියේ දෙකක් මොනවාද නාමික අගේ සමානයි එකක් මූර්ත නිෂ්පායිතේ ඉහළ නාමයේ අනුපාතය මූර්ත නිෂ්පායිතේ ඉහළ වත් මූර්ත නිෂ්පායිත වර්ධනය අනිත් එක මිල මට්ටමේ වර්ධනය එන මූර්ත නිෂ්පායිතේ වර්ධනය වෙලා තියෙන සිය දෙකක මිල මට්ටම වර්ධනය වෙලා තියෙනවා 103 කින්. එහෙනම් නාමික නිෂ්පාදිත වර්ධනය වෙලා තියෙනවා 105. අර නාමික නිෂ්පාදිත වර්ධනය වෙලා තියෙනවා 105 කින්. පැහැදිලි මේ දෙකේ එකතු අරගෙන ගත්තොත් නාමික නිෂ්පාදිත වර්ධනය වහා ගන්න plus 105යි. උත්තරය හම්බ වෙන අපිට 4 උත්තරේ 4. අර මුදල් ප්‍රමාණවාදී කියලා කියන විග්‍රහ කරන්න ඊහට දුන්න උපකල්පන පෙන්වා දෙන්න බලාගන්න මුදල් ප්‍රමාණවාදීලා විග්‍රහ සමීකරණ අතර වෙනස කුමක්ද 2016 වලහන බලාගන්න හරි දෙයියා අපේ කොටසට ඊගා පිරිවැය තලනු උද්දම පිරිවැය තලනු උද්දම හරි පිරිවැය තලනු උද්දම මොකද පිරිවැය තලනු උද්දමනේ කියන්නේ පිරිවැය තලනු උද්දමනේ තුර පෙන්වා දෙන්න නිෂ්පාදන පිරිවැය වැඩි එතන ඉදිරියට යන නිෂ්පාදන ක්‍රියාව වැඩි සැපියුම අඩු වෙනවා. එතන සැපියුම අඩු වෙද්දී ඉල්ලු මහපව වැඩි. එතන ඉල්ලු වැඩි වීම තුළ පොදු මිලමට් පිහිටා. හරි. එහෙනම් ඇත්තටම ඉල්ලු වෙන ඇතුළු උද්දමනයේ තවදුරටත් ඉස්සරහට පවත් වෙන යන ළමයි. පිරිවැත් අල්ලුණු උද්දමනයයි ඉල්ලු වෙන ඇතුළු උද්දමනේ ආර්ථික තුළ ඉල්ලු වෙන ඇදලා ඇදුණු උද්දමනය බිහි වුණාට පස්සේ ඒක තවදුරටත් ඉස්සරහට පවත් වෙන යනවා. පිරිවැත් අල්ලුණු උදාර පිරිවැය තලන උද්දමනතර පෙන්න නිෂ්පාදන පිරිවැය ඉහළ යාවේ හරි සමහර සැපීම අඩු වීම පොදු මිල මට්ටම
ඉහළ යනවා හරි ගන්න පිරිවැය කලන උද්දමනය ලියමු පිරිවැය කලන උද්දමනයට අනුව පිරිවැය කලන උද්දමනයට අනුව පිරිවැය කලන උද්දමනයට අනුව මිල මට්ටම ඉහළ යාමට හේතු වන්නේ මිල මට්ටම ඉහළ යාමට හේතු වන්නේ පිරිවැය කලන උද්දමනයට අනුව මිල මට්ටම ඉහළ යාමට හේතු වන්නේ समस्त सेपे में संकोचन हटगनीमाई 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 समस्त सेपे में संकोचनया हटगनीमाई बलय यदुम मिलेवत निष्पादन मिले इहलयाम निसा समहार सेपे मा अडुमी बांडासन मिले इहलयाम उद्दमनकारी तत्त्वयक हटगनु एत मेदी समहार इंदु वाक्य नरस्तिबे समहार सेपे वाक्रे वमडि तेन नियोतिन उद्दमनयक हटगनी अपि वाक्रडी अदगत्तुत उड मिल मट्टम යට මුද්‍ර නිෂ්පාදිතේ මෙදින සමහර ඉලු වක්‍රේ AD මෙදින සමහර සැපියු වක්‍රේ හරි සමහර සැපියු වක්‍රේ AS දැන්ට තීරණය වෙච්ච නිල P නිමෙ මට්ටම Y හරි නිමෙ මට්ටම Y මෙහෙම තියෙද්දී නිෂ්පාදන ක්‍රියාව වැඩි වෙනවා निष्पादन 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 अन्य विद्यालय में तुम उद्यमी रवाट्टम पीपुल दक्कवा वैलीवी मां है उद्यमी रवाट्टम पीपुल दक्क वैलीवी मां इधर से काफी प्यार दिखा रही है लोगों को बहुत बदला माय निष्पादन के लिए वैली कराने बाल प्यार करना और जरा काफी प्यार दिखा रही है लोगों के अन्य अतुलस आयत अतुलस सकिन्न तैनाकने दरमियां आयत තමන්ගේ ලාභ තර කරගන්න කටයුතු කරනවා. දැන් ලාභ තර කරගන්න කටයුතු කරද්දී බොහොමයක් දරුවේ අමුද්‍රව්‍ය වගේ සපේන අය අධික අධිකාරී වෙනවා. ලාභ තර කරගන්න උත්සාහ කරද්දී හරි එයා වැඩි ලාභයක් අපේක්ෂාවෙන් යෙදුම් වල කියලා ගන්න වැඩි. ඒ තුන නිෂ්පාදක ක්‍රියාවේ නේද? එනවා අධික අධිකාරී වෙනවා ලාභ තර කරගැනීම අපේක්ෂාවෙන් යෙදුම් වල මිල ගන්න තමන් අලෙවිකරන බාර්නාසය මිල ගන්න වැඩි. කියන්නේ සාර්ථකගෙන ගියාගේ දානවා වැඩිපුර යෙදුම් යෙදුම් වැඩිපුර බෙදා හරින්නේ කටිපියා අධිකාරිය වෙනද? එතන මේ යෙදුම් වල මිල ගන්න බැරි එක. නිෂ්පාදක ක්‍රියාවේ වැඩි කරන. එනම් යා ලාභ තර කර ගැනීමේ පරමාර්ථය නිසා යෙදුම් වල මිල වැඩි වෙනවා. නිෂ්පාදක ක්‍රියාවේ වැඩි. අන්නේ නිෂ්පාදක ක්‍රියාවේ වැඩි වෙද්දී සමාහසපියම අඩු. සමාහසපියම අඩු වීම නිසා පොදු මිල මට්ටම වැඩි වීමක් සිද්ධ වෙනවා. වැඩිගතා හා ගත් පිරිවැය කරන උද්දමනය ඇඳගත් වක්‍රේ
වක්‍රය ඇඳගත් ඇඳගෙන ලියාගත් ලියු සමහර ඉල්ලුම නොවෙනස් තිබියදී 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 is is සමහර සැපියු වක්‍රයේ is සමහර සැපියු වක්‍රයේ is සමහර සැපියු වක්‍රයේ is සමහර සැපියු වක්‍රයේ is 1 is 1 හා is 2 is 1 හා is 2 is 1 हा एस टू वलि निरूपणे वन पारिधि वलि निरूपणे वन पारिधि वलि निरूपणे वन पारिधि वलि निरूपणे वन पारिधि वामट वितन वीमेदी वामट वितन वीमेदी मिलवत पी टू हा पी थ्री आदि वशेन मिलवत्तम මිලවට්ටම p2 හා p3 යන ආදි වශයෙන් ඉහළයයි යන ආදි වශයෙන් ඉහළයයි හරි හරි ඉල්ල වෙන උත්තරය කාදා විදිහේ වාර්තාරයක් පිළිවෙන්ට උත්තරණි කියන එක ගැන පස්ව සාකච්ඡා කරමු හරි පස්ව සාකච්ඡා කරද්දී ඉදි කතා කරමු එන්න සැපියුන්‍යාරණු පිළිවෙන්ට උත්තරණ බලපාන සා එනම් පිරිවැය කල් උද්දමනයක් හටගන්නේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා සැපුම අඩුවීම තුන. එනම් මෙන්න මේ වගේ කාරණා නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න පුළුවන්. හරි. එනවා එකක්. රජ්‍ය වක්‍රබදු පැනවීම හෝ වක්‍රබදු ඉහදවීම නිසා සමහර සැපුම වක්‍රේ වමට යන එන්න. දෙක වැටපෙන් තල්ලු වූ උද්දමන පිරිවැය. වැටපෙන් තල්ලු වූ උද්දමන පිරිවැය. ඉතල වැටපෙන් තල්ලු වූ උද්දමන පිරිවැය නිර්මාණය වල වෘත්තීය සමිති වල ක්‍රියාකාරීත්වය නිසා වැටපෙන් තල්ලු තල්ලු දමන පිළිවෙත. ගැටපෙන් තල්ලු දමන පිළිවෙත. ඒක හයිලයිට් කරන වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය නිසා හයිලයිට් කරනවා. වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය සපඩ හැඳින්නේ ඉන්න ඕන මේ වගේ. වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය නිසා හෝ වැටුප් ප්‍රතිපත්තිය අනුව ශ්‍රම බලදායකතාව වඩා වැඩි වේගී වැටුප් ඉහළ යාම නිසා සමහර සැපේම අඩුවේ සමහර සැපේම වක්‍රේ වමනින් දැන් මේ ඊට පස්සේ ලාභයේ තල්ලු දමන පිළිවෙත. ලාභයේ තල්ලු දමන පිළිවෙත. කතිකාදී කාරී වෙනද පුළුවන් තමයි ලාභතර කරගන්න උත්සාහ කිරීමේ නිෂ්පාදන ක්‍රියාව වෙන්න පුළුවන් ලාභයෙන් තල්ලු දමන පිළිවෙත ලාභයෙන් තල්ලු දමන පිළිවෙත හැඳින්වීම බැලුවොත් හරි කතිපියාධිකාරිය හා ඒකාධිකාරිය අතර සිය පිළිවෙය වැඩි වන වේගයට වඩා වැඩි වේගයකින් මිල ගණන් වැඩි කිරීමෙන් ලාභ ඉහළම වීම තත් කිරීම නිසා සමාජ සපියුවක් ක්‍රේ සැපියුම අඩු වී සමාජ සපියුවක් ක්‍රේ වම් දෙන්නේ ඊගා සැපියුම් කම්පන ඊගා සැපියුම් කම්පන සැපියුම් කම්පන ඊගා සැපියුම් කම්පන හරි අමුද්‍රව්‍ය වල බලශක්තිය දෝවල හදිස්සිය අනපේක්ෂිත මිල වැඩි වීම විදේශීය රූපාදී පිරිහීම නිසා අනනික හේතු මත රැඳී නිෂ්පාදන මිලියන 11 කට හරියට කියලා විදේශීය පිරිවර්පාදී ශේවිලි නිසා අනනික හේතු මත රැඳී ඇති නිෂ්පාදන මිලිය 11 සභාවකෙන් සිවිලාරගෙන හේතු මත නිෂ්පාදනය බෙදෙන. පරමතකයි අජිත් දේවල් අබ්‍රාහම් කියනවා ආර්ථිකයේ මුදල් අච්චු ගහද්දී හරි මුදල් අච්චු ගහද්දී ආර්ථිකයේ උද්දමනයක් හටගන්නේ නැහැ. දැන් ඔයා උද්දමනය සම්බන්ධයෙන් දන්නවා. පොඩ නිකන් විමසලා බලන්න මුදල් අච්චු ගැසීම ආර්ථිකයේ උද්දමනය බලපාන්නේ නැද්ද කියලා. උත්තර අර වා පොඩි කාලේදීම ප්‍රශ්න මුදල් අච්චු ගහලා ඉවරන්නේ කියන ප්‍රශ්න වල මම හිතනවා මේ විද්‍යාවට විසඳුම් ලැබිලා තියෙනවා. හරි ආ වීඩියෝ අධ්‍යයනය කරන් වීඩියෝ බලන් උදේට තවදුරටත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි අපි දත්ත ටික පස්සේ හදාගන්න. දත්ත ටික පස්සේ හදාගන්න. අපි එහා පැත්තේ තියෙන ප්‍රශ්න වලින් කරු නැති ප්‍රශ්න ඇත්තන ප්‍රශ්න 14. හරි වීඩියෝ එක නවත්තලා ගිහින් කරලා උත්තරي බලන්න. පිරිවැල් තල උද්දමනය හටගැනීමේ හේතු එක් සාධක. එන උත්තරේ එක වෘත්තීය සමිතික බලයේ ඉහළය. වෘත්තීය සමිතියේ බලය ඉහළයක්. ඊට පස්සේ ප්‍රශ්න 10ක් අපි කලේ ප්‍රශ්න 10යි.
दहाई तक उत्तरे हदागत तो अरे इल्लुमिन अधिन उद्धमने सा पिरिवेन कन्नुन उद्धमने अत्र वेनस पेन्ना दे दिन्ने किसी योग्य वस्तासन भागताग्र विभुत्र पहनी करा සමහර සැපකට සාපේක්ෂව සමහර විට මම ඉදර උත්තරේ මම කියවන්න අවස්ථාවක් නෑ පස්ථාන නිරූපණේ වල පුළුවා හරි කේන්සිය විග්‍රහය දගන්න පළවෙනිවක් වෙයි උද්දමන සෝරි හඩ ගන්න දෙවෙනි කමේ උද්දමන හඩ ගන්න පුළුවා පිරිවැය කල උද්දමනේ මේ වක්‍රය දගන්න දෙවෙනි පස්ථාරේ දෙවි දිග හරි ආර්ථිකයේ උද්දමන පෙද්දීපා උද්දමනේ ආර්ථික පෙද්දීපාක සහ උද්දමනේ පාලනය කරන්න ගන්න පුළුවන් කියා මාර්ග සහ විරුද්ධ උද්දමන වේ අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක එඩි කතා කරමු එනම් මෙතනින් අද නතරයි අයියෝ